තෙරුවන් සරණයි සැමදනාටම අදදිනයේදී අප කතාකිරීමට බලාපොරොත්තුවන්නේ නවය ශ්‍රේණය පලවෙනි පාඩම සම්බුද්ධ පරිනිර්වාණ සමය පිළිබඳවයි. ලෝකසත්වයාට පතල මහා කරුණාවෙන් යුක්තව දහම් දෙසා වදාරන්නටේ දුන ලෝතුරාබුදුපියාණන් වහන්සේ තම අවසාන වස් සමය බේලුව ගමෙහි වස් වැඩවාසය කරන සමයෙහිදී උන් වහන්සේට මාරාන්තිික ලෝහිත පක්කන්දිකානම්, බලවත් රෝගය ඇතිවන්න ටේදුනා එනිසා ලොවතුරා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරගන්න ටේදුනා අදින් මාස දහයක් ඉක්ම ගිය තැන මා පරිනිර්වාණයට පත්වෙනවා කියලා උන්වහන්සේ එසේ අධිෂ්ඨාන කරගෙන දස මසක් තම රෝගීත්වය මතු නොවන ලෙස අධිෂ්ඨාන කරමින් කටයුතු කරන්නට යෙදනා සමවත්ුවයෙන්ඒ ලෝදුරා බුදුරජාණන් වහන්සේ රෝගීව සිට නිරෝගී භාවයට පත්වී සිටින අයුරු දුටු ආනන්ද හිමියන් විසින් බුදුරජාණන් වහන්සේට මෙ මේ ආකාරයට වදාාරනවා. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස. ඔබ වහන්සේ රෝගීව සිටිනු දුටු මට බලවත් සෝකයක් හට ගැනිනි මම සිහිය උපදවා ගතනු හැකි තත්වයකට පත්වීමි. දැන් ඔබ වහන්සේ ඉන්මිදී සිටුණු දැකි දකින මට මාගේ සිතට ඇති වනුයේ අපරිමිත සොම්නසකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට අවසාන අවවාදය වදාරා මිසක පිරිනිවන් නොපාන සේකයි සිතීමෙන් යන්තමටහු සිතට අස්වැසිල්ලක් ඇතිකර ගත හැකය මෙනමි ආනන්ද හිමියන් වහන්සේගේ, වදන් පෙළට ඇහුන් කඳන්න බුදුරජාණන් වහන්සේ මෙ මේ ආකාරයට පිළිතුරු දෙනවා. ආනන්දය මම කිසිදු සැඟවීමක් නොකොට ධර්මය මනාව හෙළිදරව කොට දේශනා කළමි. ගුරු මුෂ්ටි කිසිවක් තබා නොගතිමි ආනන්දය භික්‍ෂූන් වහන්සේලා පාලනය කරමි කියා හෝ උන් වහන්සේලා මා උදෙසා ජීවත් විය යුතුය කියා හෝ කිසිදු අදහසක් මා තුළ නොමැත. මම දැන් අසූවැනිවියට පත්ව සිටිමි. දිරාගිය ගැලක් උනපතුරු ආදිය තබා බැඳ පවත්වාගෙන යන්නේ යම් සේද. මාගේ සරීරයද පරිද්දෙන්ම පවතිී ආනන්දය එබැවින් තමාම තමාට පිහිටකොට ධර්මයම සරණකොට වාසය කරන්න යනුවෙන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. දේපුතමෙන් අදහස් කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සියලුම දේවල් යටපත් කළේ උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් කියනෙ එකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හෙම අදහස් දැක්වාට පස්සේ ඒ අන්තිම වස්කාලය බේලුව ගමී වැඩවාසය කරලා එම වස්කාලයෙන් අනතුරුව, සැවැත්නුවර දෙවරම් වෙෙහෙරට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. එහෙම සැවැත්නුවරට වැඩම කරලා එහිදී තම ශ්‍රාවකීන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව සිියුමසකින් මා පිරිනිවන් පානවා කියලා. එවිට එහි සිටි ප්‍රථජ්ජන භික්‍ෂූන් වහන්සේලා දැඩී ලෙස අඩා වැලපෙන්නට එෙදුුණා. පෘථජ්ජන කියනගින් අදහස් කරන්නේ දුවපුතේ කෙලෙස් සහිතයි කියන එකයි. කෙලෙස් සහිත රාගාදී කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා අඩා දුඩා වැලපෙන්නට ගත්තා. ඒවාගේම තමයි රහත් උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා, දහම් සංවේගය ඇති කරගත්තා. ඒ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට සිදනා සේම අපටත් මේ ධර්මතාවයට මුහුණපාන්නට සිදුවෙනවා කියලා අන්න ඒ අය තේරුම්ගත්තා රහතන් වහන්සේලා. මෙට කියනවත් දහම් සංවේගය ඇතිකර ගැනීමක් කියලා. මෙන්න මෙහෙම ඉන්න අතරතුර, ස්වාමීන් වහන්සේලා අතර ප්‍රථගජන ස්වාමීන් වහන්සේ අතර සිටිය දම්මාරාම කියන භික්‍ෂූන් වහන්සේ ස්වාමීන් වහන්සේ එම ස්ථානය නික්ම භාවනාකිරීමට යනවා එහිදී ධම්මාරාම හාමුදුරුව කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිින්වන් පෑමට පෙර මා රහත්විය යුතුයි කියන අධිෂ්ඨානයයි උන්වහන්සේ සිතට ගත්තේ. හැබැයි මේ සිතුවෙල්ල එතන අනිකුත් හාමුදුරුවරු දකින්නේ නැහැ. ඒ හාමුරුවරු මේ ධම්මාරාම හාමුදුරුවන්ට දෝෂාරෝපණය කරනවා මෙවැනි සෝකී අවස්ථාවකත් දම්මාරාම, අත්මිදී බැහැරට යනවා කියලා. ඉටපස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනි මට හිත ඇති සෑම කෙනෙක්ම මෙම ධර්ම් ධම්මාරාමටෙරුන් ආදර්ශයට ගත යුතුය මල් සුවද ආදියෙන් මාපුදන්නෝ නිසිලෙස මාපුදන්නෝ නොවෙති. ධර්මානුකූලව පිළිවෙත්පුරන්නෝම මා පුදන්නෝ වෙති. මෙනම අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවේ මත්දතම් මල් පහන් පූජව කරෙන අය සැබෑ ලෙසම බෞද්ධශ්‍රාවකය බුද්ධාශ්‍රාවකය නෙ වෙයි. එනම් බුද්ධාශ්‍රාවකයා ප්‍රතිපත්ති පූජාවන් කළ යුතුයි. සීලයක ගුණයක පරි. පීට බණභාවනාආදිය පිරිය යුතුයි එසේත් නොමැතිව දානආදී පින්කම් සිදුකරමින් ජීවිතය ගත කරන කෙන සැබෑ බුද්ධශ්‍රාවකයෙක් නෙවෙී කිය බදු හාමුදුර දේශනා කරනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් පූජාවන් දෙකක් පෙන්වා දෙනවා. අවසාන අවස්ථාවදි. ඒ තමයි ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වන්නට ආසන්නම කාලයේදී තමයි සැරියුත් මහරහතන් වහන්සේගේ, පරිනිර්වාණය සිද්ධ වන්නේ ඒ නාග්‍රාමයේදී නාලක නම් තම ජාතභූමියට ගොස් ඒ ගමහි සිටි තම මෑණියන් වහන්සේව මිත්‍යාදුෂ්ටික භාවයෙන් අත්මුදවලා සරණ සරණ ගිය උපාසිකාවක් බවට පත්කරවලා පිරිනිවන් පාන්නයි මේ සැරියුත් හාමුදුරන් වහන්සේ අධිෂ්ඨාන කරගත්තේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුව සැරියුත් හාමුදුරන් වහන්සේට අවසරනය ලැබෙනවා ඒ සැරියුත් හාමුදුරුව තම මෑණියන්ට, දම් දෙසා ඒමෑණියන්ව මිත්‍යදුෘෂ්ටියෙන් මුදවා සම්මාධී ටියර්ද පත් කරලා ඒ අවස්ථාවදි පරි නිර්වාණයට පත්වෙනවා ඒ සැර උත්හාමුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආදහනයට ධාතුන් වහන්සේලා තැන්පත්කොට මේ දාගවක් නිර්මාණය කරනවා. සමහර පොත්පත්වල සඳහන් වෙනවපුතේ මෙන්න මේ නාලක ග්‍රාමය තමයි පසුකාලයේ නව නාළන්දා විශ්වවිද්‍යාලය හද නිර්මාණය කරන්නට එදුනේ මෙන්න නාලක ග්‍රාමයේ කියලා. ඒ සැරියුත් හාමුදුරන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා සති දෙකක් ඉක්ම ගිය තැන උන්වහන්සේ සමගම පැවැදිබිමට පත් වූ මුගලන් තෙරුන් වහන්සේ ද පරිනිර්වාණයට බුදුරදුන්ගේ අවසර අරගෙන කාලසිලාවට වඩිනවා. බුදුරජාණන් වස මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් සාධනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ රජගහනුවර, ඉඳලා වඩිනවා උක්කවේලා කියන ගමට සැරියුත් හාමුදුරන් වහන්සේගේ මුගලන් හාමුදුරන් වහන්සේග ආදහන කටයුතු සියල්ල අවසාන කරලා උන්වහන්සේ රජගනුවරින් වඩිනවා උක්කවලාවට උක්කවේලාවේදී උක්කවලාවේ වැඩසිට බුදුරජාණන් වහන්සේ නැවතත් විශාලා මහනුවරට වඩි නවා. උන්වහන්සේ එහිදී. චාපාලනම් චෛත්‍ය ස්ථානයේ. චාපාලනම් චෛත්‍ය තිබූ ස්ථානයේ වැඩවාසය කරනවා. එ චාපාල චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ, ආනන්ද හාමුදුරුවන් වහන්සේට අමතලදේ කියනවා ආනන්දය සතර ඉර්්ධිපාදය මැනවින් ප්‍රැගුණ කළ කෙනෙකුට කැමැතිනම් ආයු කල්පයක් හෝ ඊට වඩා මදක් වැඩි කාලයක් හෝ ජීවත් විය හැකිය. තතාගතයන් වහන්සේ එකී සතර ඉර්දිිපාද වඩා ඇතිහෙයින් ඒ සඳහා සමත්කම් දක්වන්නහුය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළට සආනන්ද හාමුදුරන් වහන්සේ බලවත්සේ කනස්සල්ලෙන් සිටියේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන සිහි කරමින් එනිසා මෙන්න මේ ආනන්ද හා මුදුරුවන්ට බැරි වුණ බුදුරජාණන් වහන්සේට කල්පයක් ජීවත්වන්න කියා ඉල්ලීම් කරන්න. පළමුුවරත් දෙවනුවරත් තුන්වන වරත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ. ආයු සංස්කාරය කරන්නට තීරණය කරගන්නවා. මෙතැනදී සතර ඉර්දිිපාද කියලා හඳුන්වනවා. මෙ සතර ඉර්දිිපාද කියන්නේ පුතේ, චන්ද චිත්ත විරිය විමංසා කියන මෙන්න කාරණ හතර. චන්ද, චිත්ත, විරිය විමංසා කිය කාරණා හතර තමයි සතර ඉරිදිිපාදයන් කියලා කියන්නේ. ඉඩ පස්සේ මෙන මේ ආනන්ද හා මුදරුවන්ට, බදුජාන්හන්සේ මෙම ප්‍රකාශ කරලා තීරණය කරනවා තව තෙමසකෙන් පිරිනිවන් පානාබව. එවිට ආනන්දහාමුදුරුවෝ දැඩි ලෙස කම්පා වෙනවා. කම්පාවෙලා උන්වහන්සේ ආනන්දහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කරනවා ඔබ වහන්සේසේ වැඩඉන්න කියලා. එවිට බුදුරජාන් වහන්සේ කියනවා. ආනන්දය එ ඉල්ලීම සිදු කිරීමට මෙය අවස්ථාව නොවේ කියලා බුදුරජාන් ව ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරලා තෙමසකින් පිරිනිවන් පාන්න තීරණය කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ තීරණය පිළිබඳ, දැනුම්දීම සඳහා ආනන්දහා මුදුරුවන් වහන්සේ කුටාගාර ශාලාවට භික්‍ෂූන් වහන්සේලාව එකතු කර ගන්නවා. රැස් කරවා ගන්නවා. ප්‍රස්කරවාගෙන මෙන්න මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේම සේදේශනා කරනවා. මහනෙන කරුණාවෙන් ඔබ සැම අමතමී. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන ස්භාවෙන් යුක්තය එළඹ සිටි සිහි ඇතිව ගුණධර්ම වඩන්න මෙයින්තුම් මසක්ගිය තැන තතාගතයාණන් වහන්සේ පිරිනිවන් පානාසේක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව දැනගෙන මෙ තුන්මාසය කාලසීමාව තුන්මාසයක් අතරතුර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙනවා කිය දැනගත් අට පස්සේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය හා, යසෝදරා තෙරණියහෙමත් නැතම් බද්ධ කච්ඡායනා තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා පිරිනිවන් පාන්නට අවසර ගන්නවා.ඒ වෙනවිට මහාප්‍රජාපති ගෝතමී තෙරණියග වයස අවුරුදු එකසිය විශසක්්‍ය කියලා අපේ දහම් පොත්පත්වල සඳහන් වෙනවා. ඒකම, යශෝදරා තෙරණිය කියලා කියන්නේ බුදුරජාන් සිදුවත් කුමාර්රයා උපදුනු දවසම ඉපදුන කාන්තාවක් ඇයට අවුරුදු හැත්තෑ නවයක් වනවා කියලා අපේ දහම් පොත්පත්වල සඳහන් වනවා ඒ වන විට ඉට පස්සේ. බුදුරජාණන් වහන්සේ අවසාන වරට විශාලා මහනුවරින් පිටත්ව. විටත් වීමට තීරණය ග බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා. ආනන්දය මා විශාලා මහනුවර දකින අවසාන අවස්ථාව මෙය කියලා බුදුරජාණන් වහන්සේ තම මුළු බුදුසිරුරම සම්පූර්ණම බුදුසිරර හරවලා විශාලා මහනුවර දෙස බලනවා. මෙන මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර දෙස බැලුවේ උන්වහන්සේට විශාලා මහනුවර ජීවත්වීමට අවස්ථාව ඉඩකඩ විශාල වසයෙන් ලැබුණ නිසා. කෘතගුණ සැලකීමක් වසයෙන් තමයි නැවත මේ නුවර දෙස හැරිල බැලුවේ. ඉඩ පස්සේ. බුදුරජාණන් වහන්සේ, විශාලා මහනුවරින් පිටත්ව උදේනිය චාපාලය ගෝතමක සාරන්දක සාරන්දද බහුපුත්තක ආදී චෛත්‍යතියෙන නිසා විශාලා මහනුවර උදේනී චාපාල ගෝතමක සාරන්දද බහුපුත්තක ආදී ධාතුචෛත්‍ය නිසා විශාල අලංකාරයක්ව තිබුණු බව මේ මම විශාලාව දකින අවසාන අවස්ථාව යනුවෙන්ඩ සලකමින් බුදුරජාණන් වහන්සේ එය කිවූ බව අපේ සූත්‍ර සාහිත්‍යයේ සඳහන් වෙනවා අපේ දුවලපුතාලට ඉහත පන්තිවලදි ඉහළ පන්තිවලදි මේ ගැන විශාල වසයෙන් කතා කෙරෙනවා. විශාලාවෙන් පිටත්වූ බුදුරජාණන් වහන්සේ අම්භගාම ජම්බුගාම, හත්තිගාම, බණ්ඩගාම යන ගම් පසු කරමින් භෝගනගරයට ප්‍රවේශව භෝගනගරයේදී සතර මහෝපදේශයන් දේශනා කරනවා ොනවද මේ සතර මහෝපදේශයන් කියන්නේ. උන්වහන්සේ උපදේශයන් හතරක් දෙනවා මෙන මේ විදිහට ඔබධර්මය පිළිග්ඩ කියලා. කොහොමද එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාම යමක් පිළි නොගත යුතුය දෙවනියක රහතන් වහන්සේ නමක් දේශනා කළ නිසාම, යමත් නොපිළිගත යුතුය තුන්න බහුස්ෘත වූ බොහෝ දැනවගත් භික්ෂුවක් දේශනා නිසා යමක් පිළිනොගත යුතුය හතර සංග සමූහයක් දේශනා කළ නිසාම යමක් නොපිළිගත යුතුය කියලා මෙන්න මේ මාර්ගෝප දේශ හතරක් දේශනා කරනවා. ඉන් අනතුරුව බෝගනගරයේ සිතර් පාවානුවර චුන්ද කර්මාරපුත්‍රයාගේ අඹ උයනට වැඩමවීම හා ඔහු විසින් බුද්ධ අප්‍රමුක මහා සංඝයාට දන්පිරිගැන්වීම සිදුවනා එහිදී බුදුරජාණන් වහන්සේ සූකර මද්‍යව නම් ආහාරය වැනදීම නිසා යටපත්තති වූ ලෝහිත පක්කන්දිිකා රෝගය යළිත් මතුවන්නට යෙදුනාා. ඉන් අනතුරුව පාවානුවරින් නික්ම කුසිනාරා නුවරබලා වැඩම කරන්නට යෙදුනාා. ඒ අතර මගදි ක්‍රලාන්ත ගතියක් ඇතිවූ නිසා බුදුරජාණන් වහන්සේ සඟලසිවරහෙවත් දෙපට සිවුර. ගස් දෙකක් අතර එලා එහි විවේකගන්නට එෙදුණ එහිදී. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේ අමතලා ආනන්දය මට පිපාසයි පැන් ටිකක් සොයාගෙන එන්න යැයි දේශනා කරනවා. ආනන්ද හාමුදුරුව ඒ ස්ථානයේ තිබූ කුඩානදියකින් පැන්ටිකක් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්වනවා. එහිදී ආලාර කාලාම තවසාගේ ශ්‍රාවකයකු ලෙස ප්‍රකටව සිටි. පුක්කුසනම් මල්ල රජු බුදුරදුන් වෙත පැමිණ තෙරුවන් සරණ ගොස් ධර්මය අසා. සිනිදු සලු දෙකත් චීවරවසයෙන් පූජා කරන්නට යෙදුණ. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේට එම සලු දෙක අනදතෙරුන් විසින් පෙරවීමක් කරන්නට යෙදුණක්. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ, තරීරයෙන් බුදු වූ අවත්ථාවේ නැගුණාසේ ආලෝකයක් නැගිලා බුදුසිරුර බබලන්නට වනා කියලා අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව භික්ෂූන් වහන්සේලාව පිරිවරාගෙන කුකුත්තා නම් නදිය. එසේත් නැතම කකුද නදිය කියලා හඳුන් වනවා. කුකුත්තා නදිය වෙතට ගොස් එහිදී පැන් වලදා චුන්දතෙරුන් ලවා දෙපට සිවුර හෙවත් සඟලසිවුර ගස්ක් මුලෝ අතුරවා සිංහසේයාවෙන් සැතපෙන්න්නට යදනාා. පුතේ සිංහසයාව කියලා කියන්නේ දකුණු පැත්තට ඇත පෙනවා කියන එකයි. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ චුන්ද කර්මාර පුත්‍රයාට කියනවා ඔබ මේ පිළිගැන්වූ දානය සුජාතාව පිළිගැනූ කිරිපිඩුදානය හා සමානම වනවා කියලා. ඒ හා සමාන්‍යවානිසංසයක්ය ලැබෙනවාඒ නිසා ඔබ එගැන කිසිසේ ඒත්ම කනස්සලු ඇති කරගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දානානිසංස දේශනා කරනවා. ඉඩ පස්සේ මෙන්න මේ දානානිසංස දේශනා කළ බුදුරජාණන් වහන්සේ හිරණ්‍යවතී. ගංගාවෙන් එතරව, කුසිනාරා නුවරට වැඩම කරනවා. එම කුසිනාරා නුවරට වැඩම කරලා, මල්ල රජදරුවන්ගේ උපවත්තරනම් සල් උයනේදී සල්යේ, සල් ගස් දෙකක් අතර අනතහිමියන් විසින් පිළියල කරනලද ආසනයක, දකුණු ඇලයෙන් සැතෙන සිංහසයාාවෙන්ම සැතපෙනවා එහිදී බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය සඳහා මේ සැරසෙන්නේ කියන වග දැනගත් භික්‍ෂූන් වහන්සේලා ඒ කෙයි විශාල වසයෙන් කනස් සලුවන්නට යෙදෙනවා ප්‍රථක්ජන භික්ෂූන් වහන්සේලා සලුවන්නට වදෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්‍ෂූන් වහන්සේලාව අමතලා සැද හැතියන් විසින් දැක සංවේගය පහළ කළ ගත යුතු ස්ථාන හතරක් තිබෙනවා එනම් බුදුදු බෝසතුන් උපන් තැන බෝසතුන් බුදුන ස්ථානයේ බුදුරදුන් දම්සක් පැවතුන් සූත්‍රය දේශනා කළ ස්ථානය හා බුදුරදුන් පිරිනිවන් පෑ ස්ථානය යනුවෙන් එම ස්ථාන හතර පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට සක්විති රජෙකුට මෙන් ගෞරව බහුමල්න ද කරන්නටඒ දුණ දයාබරදුවේ පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වධාරණවා තූපාර්හ පුද්ගලයෝ එසේත් නැත්තම් ස්තූපයක් තනවා පුදපූජාවිදි පැවැත්විය හැකි පුද්ගලයන් හතර දෙනකු ගැන. ඒ අතර සම්මා සම් බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ සහ සක්විති රජයන මෙ හතර දෙනා සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනතුරුව බුදුරජාණන් වහන්සේ අ අනදතෙරුන් වහන්සේ කැඳවලා බුදුරජාණන් වහන්සේ ධර්මාවවාදයෙන් උන්වහන්සේගේ සිත සනස වනවා බුද්දෝත් පස්ථානය මැනවින් සිදු කළ අයුරු වදාාරනවා එය අගය කරනවා උත්සාහයෙන් ක්‍රියාකොට ඉතා ඉක්මනින්ම රහත් වෙන්න යැයි අනදතෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වධාරනවා වදාරලා සියලු භික්‍ෂූන් වහන්සේලාමතල මෙන්න මේ ආනන්ද හා මුදුරුවන්ගේ ගුණයන් වරණනා කරනවපුතේ. ඉඩ පස්සේ එදිනම රාත්‍රියයේ බුදුරජාණන් වහන්සේ පච්චිමයාම පිරිනිිවන් පානා බව සැලකිරීම හා මල්ල රජදරුවන්ට ඒ බව කියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා බව මෙන්න මේ කුසිනාරාපුර, මල්ල රජදරුවන්ට දැනුවත් කරනවා ඒ දැනුවත් කරන්නෙත් ආනන්ද හිමියන් විසින්. එහිදී බුදුරජාණන් වහන්සේ සමීපේයට පැමිණෙනවා සුබද්‍ර කියලා පරිබ්‍රාජකයේ මෙන්න මේ පරිල් බ්‍රාජකයා පැමිණලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් අහන්න සූදානම් වෙනවා ඒ අවස්ථාවයිද අනදහාමුදුරුවයිට අවස්ථාව දෙන්නේ නැහෙ ඒ නොදෙන්නේ බුදුරජාණන් වහන්සේට තෙහෙට්ටුවක් පීඩාවක් දැනේ කියලා. එවිට බුදුරජාණන් වහන්සේට මෙන්න මේ ආනන් දහාමුදුරුව සහ සුබද්‍ර පරිබ්්‍රාජකයාගේ කතාව ඇසෙනවා ඇයිලා බුදුරජාණන් වහන්සේ මේ සුබද්‍රට උන්වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයේ විසිඳගන්න අවස්ථාව ලබර දෙන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. ඊට පස්සේ. මෙන්න මේ සුබද්‍ර කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිදිින් දහම් මසා එතුමා ශ්‍රෝවාන් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ සුබද්‍ර කියන පුද්ගලයාව ආනන්ද හාමුදුරුවන්ගේ අවසරය පරිදි බුදුරජාණන් වහන්සේගේ අවසරය පරිදි ආනන්ද හාමුදුුව පැවැදි කරනවා. ඒ වේලාවේහිම ඒ සුබද්‍රනම් භික්‍ෂූන් වහන්සේ සෞකෙලිසුන් අසලා විදසුන් භාවනා වඩලා රහත් භාවයට පත්වෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා වසයෙන් සුබද්‍ර රහත් වූ අන්තිම ශ්‍රාවකයාවසයෙන් සුබද්‍ර මහරාකන් වහන්සේව හැඳින්වීමට හැකියාව තියෙනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාව අමතලා මෙන මෙහෙම දේශනාවක් කරනවා. තෙරුවන් පිළිබඳ යම් සැකයක් ඇතොත් තමන් වහන්සේගෙන් විචාරා දැනගන්නා ලෙසත් එයට ඉඩක් නොලැබුණේයෙස්. පසුව පසු තැවිනි නොවන ලෙසත් වදාළහ. බුද්ධ ගෞරවය නිසා ප්‍රත්න නොවසන්නේ නම් යහළුවකු මගින් හෝ සැක ඇතිතැන් විමසන්න යැයි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා. එකයන්න පුතේ බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවදි අවසර දෙනවා මෙ මේ ධර්මය ගැනයම් කිසි සැකයක් ඇත්නම් එය වටහා පහදා එ ගැටලු ස්ථානය ගැටළු තැන නිරාකරණය කරගන්න කියලා. ඉන් අනතුර බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් භික්‍ෂූන් වහන්සේලාව අමතලා මෙන මේ ආකාරයට දේශනා කරනවා. හන්දදානී භික්කවේ ආමන්තයාමී වෝ වයදම්මා සංකාරා, අපමා දේන සම්පාදේත මහනෙන කාරුණිකව ඔබාමතමි සියලු සංස්කාර්ධර්මයෝ නැසෙන සුළුිය එබැවින් නොපමාව දුකින් මිදීම පිණිස කුසල් ධර්ම සම්පූර්ණ කරන්න. යැයි උන්වහන්සේ අවවාදය ඉල්ලීම මෙසේ කරන්නටය දනා. අනතුරුව උපවත්තන සල්ලූයන අකලට පිපුුණු සල්මලින් පිරුණු සල් වනයක් බවට පත් වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී බුද්දු සිරුර මත සල්මල් එකින් එක පතිතවන්නට යෙදුණා එකින් එක එකින් එක සල්මල් වැටී මේ බුදුරජාණන් වහන්සේගේ සිරුර වැසෙන්නට යෙදනා බදුන් බොහෝ භික්‍ෂූන් වහන්සේලා හඩා වැලපෙන්නට යෙදනා. මේ ම කුසිනාරාවාසි මල්ල රජදරුවෝ හඬඩා වැලපෙන්නට යෙදුණා. දහස් ගණන් දෙවි බවුන්ද පැමිණ කම්පාවට පත් වුණා එවිතරක් නෙමේ තිලවට තිලක සාන්ති නායක ලොවතුරා බුදුරජාණන් වහන්සේ පරිනිර්වානයසි සිදුවීමත් සමඟ මේ මහා පොළවකම්පා වන්නට යදුණා. එවිතරක් නෙවෙයි අසූුවෙනවිය සැපුරු ලෝතුරා බුදුරජාණන් වහන්සේ. වෙසක්පුන් පොහෝදා පරාත්‍රියයේ අලුයම උදාවන්නට පෙර සියලු සංස්කාර ධර්මයන්ම අනිත්‍ය බව පසත් කරමින් සිය ජීවිතයෙන්ම අවබෝධ කරවමින් අනුපදිසේෂ පරිනිර්වාණය එස නැතිනම් අනුපදිශේෂ පරිණ භානධාතුවෙන් පිරිනිවන් පෑ වදාල සේක සැනින් මහපොලව කම්පා වූ නිසා බුද්ධ පරිනිර්වාණය මුළුලෝක මුල් ලෝක යාම දැනගන්නට යෙදනා. නුරුද්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්ද මූලිකත්වේද ඇතිව. දින හතක් සල් උයන තුළ දීම බුදුසිරුරට පුද පූජා විදි පවත්වමින් අටවන දිනයේදී මල්ල රාජ්‍යයේ අභිෂේකනම් මකුට අභිෂේකනම් සාලාවේ, මල්ල රාජ්‍ය අභිෂයක ශාලාව වූ මකුට බන්ධන නම් සාලාවේදී ශ්‍රීදේහය තැන්පත්ොට අරන්න්‍ය ගතව වැඩසිටි මහාකාශ්‍යව මහරහතන් වහන්සේ වැඩමවීමෙන් අනතුරුව පරිනිර්වාණය සිදුවන්නට යදෙනවා. ආධහනය කරන්නට ය දෙෙනවා. එවිට මෙ මකුට බන්ධන සාලාවේ ටැන්පත් කොට තිබූ බුදුසිරුර කසීස් නවකසී සලුවෙන් හා නෙලු කපු පුළුන්වරින් වෙලා සුවඳතල් පිරුණු ප්‍රන් දෙනක බහා රන් දෙනකින් වැසූ හ එම මේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුර සුවඳ පෙට්ටියක තැන්පත් කොට කලා කියන එකයි. සුවඳ දරපිර වූ සෑයක තැන්පත් කොට මල්ල කුමාරවරු සිහදනෙක් සුවඳ පැනින් හිස්සෝදා නාා අලුත්වස්ත්‍රයෙන් සැරසී චිත්තකයට ගිනි දල්වන්නට වුණා. මෙන්න මේ ගිනි දැල්ලුවාට මේ ්චී මේ බුදු සිරුර ගිනිගත්තේ නැහැ. එවිට අනුරුද්ධ මහරාතන් වහන්සේමීට හේතුව සොයා බලනවා එවිට දකිනවා. මහාකාශ්‍යප මහාරහතන් වහන්සේගේ වැඩමවීම වනතුරු මේ සිරුර ගිනිගන්නේ නැත ඒ ප්‍රමාද වී ගිනි ගන්නා බව. එවිට මහාකාශ්‍ය පහාමුදුරුවන් වහන්සේ වනගතවැ සිටි සිට මේ බුදු සිරුර දැක ගැනීමට පැමිණ ඒත් සිරුර වටා තුන්වටක් පැදකුණුකොට සමුගැනීමෙන් පසුව චි දැල්වී ගිනිබත්වන්නට දුණා ඒ සාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවත් උන්වහන්සේගේ ධර්මය මේ දස දහසක් සක්වලපුරා අදටත් පවතිනවා එනිසා ලෝතුරා බුදුහා මුදුරුවෝ තුන්ලෝගුරු තිලවටම ගුරු තිලෝගුරු කියන නාමයෙන් හඳුන්වනවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ දෙකක් ගැන අපිට සඳහන් වෙනවා. ඒ තමයි එක පරිනිර්වාණයක් තමයි මෙන්න මේ අද අපි කතා කරපු පරිනිර්වාණය එසේත් නැතුනම් අනුපදිසේස පරිනිර්වාාණය කියන එක එකක්. ඊළඟ එක තමයි සෝපදිසේස පරිනිර්වාණය. ම් කෙලෙත් නැතිකිරීමෙන් ලබන්නා වූ පරිනිර්වාණය බුද්ධත්වයයි ඒට කියෙනනවා සෝපදිසේෂ පරිනිර්වාණ කියලා සියලුම පංචස්කදය වෙන පංචස්කන්දේම නැතිවීයෑම අනුපදිසේස පරිනිර්වාණය කියලා හඳුන්වනවා එය ස්කන්ද පරිනිර්වාණය කියලත් හඳුන් වනවා. මෙන මේ පාඩමට අදාලව අපේ දුලපුතාලාගෙන් අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නයන්ද අපි ටිකක් කල්පනා කරලා බලමු සමාර අවස්ථාවකදි අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශ සතර මහෝපදේශ දේශනා කළේ කොහේදීද කියලහන්න පුළුවන් හෙමත් ැතිනන් අහන්න පුළුවන් විශාලාවෙන් පිට වූ බුදුරජාණන් වහන්සේ පිළිවරින් වැඩි ගම් නියම්ගම් මොනවාද කියලා හන්නත් පුළුව. බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා කවුරුන්ද කිය අහන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්නැහුවොත් බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා සුබද්‍ර නම් භික්‍ෂූන් වහන්සේ, ආලාර කාලාම තවසාගේ සුබද්‍රනම් භික්ෂූන් වහන්සේ කිය සුබද්‍ර භික්‍ෂුව කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකම තමයි බුදුරජාණන් වහන්සේට සලු පූජා කරන්නට එදුනේ කවුරුන්ද කියලාන්න පුළුවන්. එවිට ඔබට ලියන්නට පුළුවන් ආලාර කාලාව තවසාගේ ස්්‍රාවකයකු ලෙස ප්‍රකටව සිටි පුක්කුසාතිීනම් අල්ල රජ්ජුරුවෝ ඒකම තමයි බුදුරජාණන් වහන්සේගේ අන්තිමාවවාදය කුමක්ද. හඳදානේ භික්කවේ ආමන්තයාමී වෝ වයි දම්මා සංකාරා අපමාදයන සම්පාදේත බෞධ උපාසකයකු විසින් දැක සංවේග උපදවාගත යුතු ස්ථාන මොනවාද සිදුවත් කුමරූපන් ස්ථානය බෝ සතුන් බුදු බුදුරදුන් පිරිනිුවන් පෑස්ථානය පළමු දහම් දේශනාව පැඇත්තු ස්ථානය කියලා අපේ දුවල පුතාරට ලියන්න පුළුවන්. සමහර වෙලාවට අහන්ඩ පුළුවන් මේ අවස්සාහන බුද්ධ වචනය සිංහනෙන් ලියන්න කියලා. එහෙමුණොත් මහනෙන කාර්මිකව ඔබාමත වී කියන එක ලියන්ට වෙනවා ඒක්ම තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණ කාලය සීමාව තුළ උන්වහන්සේ වැඩහිට ස්ථානයන් ගැන හඳුන්වන්නට පුළුවන්. ඒම වනොත් ඒස්ථානයන් ගැන ලියන්නට වෙනම. ඒකම තමයි බුදුරජාණන් වහන්සේගේ අවසා බුදුරජාණන් වහන්සේ වැනඳ අවසානධානය සමානවෙන්නේ කාගෙදාානයටද කියලා ආන්නත් පුළුවන් ඒමනොත් ඊට පිළිතුරු ට ලියන්නට පුළුවන් වෙනවා. නම්න්න මෙවැනි ආකාරයේ කරුණුකාරණා මේ පාඩමට අදාළව මගේ තුුවල පුතාලගින් පස්සන වසයෙන් අහන්න පුළුවන් එහෙමනොත් ඒ සඳහා පිළිතුරු සපයන්න ඔබ උත්සාවන්ත වන්න.